දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබ පරාජය කරන්න. දව සෙන්සිටිව් එක්ස්පර්ට් බයි සිග්නල්. අලුතේ බජා තව පත්තරයක වාර්තා තිබ්බා. 18 වෙනි පැනලා ගියයි කියලා මාළු වෙළඳ සංකීර්ණය අපි ගිහිල්ලා වට කරලා ඔක්කොම ගත්තා. ඒ වගේ තත්ත්වයකට අපි පත් වුණේ නැහැ. ඕඩිනන්ස් සර්ච් එකක් කරනවා වගේ මේ වටලා සෝදිසි කිරීමක් කරේ නැහැ මේකේ. ඒ අවස්ථාවේ PCR පරීක්ෂණ කරන වෙලාවේ කට්ටිය අවස්ථාවේ රඳවගෙන තමයි කරේ. නමුත් යම් කිසි පුද්ගලෙක් එසේ හෝ වැලකින් පැනලා ගියා කියලා වාර්තාවක් ඒවා අපිට නම් එහෙම දෙයක් වාර්තා වුනේ නැහැ. නමුත් එසේ හෝ ගිහිල්ලා තිබෙනවා නම් ඔබ පැනලා යෑමෙන් මේකෙන් වැඩක් වෙන්නේ නැහැ. මොකද ඔබ යම් කිසි ආකාරයක අවදානම් තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මෙම වෙළඳ සංකීර්ණයේ ආපු අයවලුන් අතර වැඩි බොහෝතර සංඛ්‍යාවකට මේ වන විට PCR පරීක්ෂණවලින් වාර්තා වෙන්නේ කොවිඩ් ආසාදනයේ වීති පෙරම. ඉතින් ඒකින් හින්දා ඉතාමත් වැදගත් ඊළඟ දින කාල සීමාවට ඔබ එසේ PCR පරීක්ෂණ නොකර සිටීමෙන් ඔබත් අවදානම් වෙනව පවුල් සහ ජනතාවත් මේ අවදානම පත් කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ මාළු වෙළඳ සංකීර්ණයට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වෙනකුත් වෙරළා තිබෙන තැන් වලින් මාළු වරායවල් වලින් මේ ස්ථානට මාළු රැගෙනෙනවා. ඒකයි මේ කොළඹ තියෙන විශේෂත්වය මේ වෙළඳ සංකීර්ණේ. විශේෂයෙන්ම බේරු වලින් සහ තංගල්ල ප්‍රදේශ වලින් මේ ආකාරයෙන් මාළු ලොරි මේ ස්ථානට රැගෙනෙනවා. ඒත් එක මේ ස්ථානයෙන් අරන් පිටව යනවා. ඉතින් එසේ ගියපු අයවලුන් තවමත් මග හැරී සිටිනවා නම් වහාම PCR පරීක්ෂණයක් කරගන්න නැත්නම් ඔබ වහාම ස්වයං නිරෝධයන් ලක් වෙන්න බොහෝ දුරට මේ තත්ත්වය ඇති හින්දා බේරුවල ප්‍රදේශමුත් ඉදිරි කාලෙදී මේ ස්ථානට ආපු ගොඩක් අයවලුන් ඉන්නවා. හැකියාවක් තිබෙනවා බේරුවල ප්‍රදේශමුත් මේ ආකාරයෙන් ආසාදිතයන් හමු වීමේ හැකියාවක් තිබෙනවා නැතුව නෙමෙයි. ඒක හින්දා බේරුවල වරාය හා සම්බන්ධ වෙන අලුත් ඉතාමත් පරිස්සම් වෙන්න කියන එක ඉතාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා. ආයුෂ් කහ සබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට